ආයුබෝවන් පුංචි දුවේ පුතේ අද අපේ පාඩම තමයි අවරෝහණ අක්ෂර අපේ කලින් මධ්‍ය අක්ෂර පාඩමේදී අපි ඔයාලට කියලා දුන්නා සම්මත පස්රූල පිළිබඳව ඒ පාඩම බලපු නැති අය ඒ පාඩමත් බලලා අද අපේ පාඩමත් එක්ක සම්බන්ධ වෙන්න අවරෝහණ අක්ෂර තමයි ල ල උ उ द अ आ ए ए इ द दुवे पुते अवरोहण अक्षर लियाने पस रूल वल देवन हा पस्वन रूल अतरे पमनाय एके अन्ने हतरवन रूलेन पहलट लियान अक्षर तमाय अवरोहण अक्षर कियला कियान्ने අපි බලමු ල අක්ෂරය ලියන්නේ කොහොමද කියලා. තුන්වන හතරවන රූල් අතර මැදින් පටන් අරන් තුන්වන දෙවන හතරවන සහ පස්වන රූල් ස්පර්ශ කිරීමෙන් තමයි අවසන් වන්නේ. අපි ආයෙත් බලමු ල ලියන්නේ කොහොමද කියලා. අපි බලමු මුර්ධජ ල අක්ෂරය ලියන්නේ කොහොමද කියලා. තුන්වන හතරවන රූල් අතරමැදින් පටන් අරන් තුන්වන දෙවන රූල හා හතරවන පස්වන රූල ස්පර්ශ කරලා තමයි අවසන් වන්නේ. අපි ආයෙත් බලමු මුර්ධජ ල ලියන්නේ කොහොමද කියලා. අපි බලමු උ අක්ෂරය ලියන්නේ කොහොමද කියලා. දෙවන තුන්වන රූල් වලින් පටන් අරන් හතරවන රූලත් පස්වන රූලත් ස්පර්ශ කරලා නැවතත් හතරවන රූලෙන් තමයි අවසන් වන්නේ. අපි ආයෙත් බලමු ඌ ලියන්නේ කොහොමද කියලා. අපි බලමු ඌ අක්ෂරය ලියන්නේ කොහොමද කියලා. දෙවන තුන්වන රූල් වලින් පටන් අරන් හතරවන රූලත් පස්වන රූලත් ස්පර්ශ කරලා නැවතත් තුන්වන රූල හා හතරවන රූලත් සම්බන්ධ කරලා තමයි අවසන් වන්නේ. අපි ආයෙත් බලමු ඌ ලියන්නේ කොහොමද කියලා. අපි බලමු ද අක්ෂරය ලියන්නේ කොහොමද කියලා. දෙවන තුන්වන රූල් වලින් පටන් අරන්
තුන්වන රූලත් හතරවන රූලත් සහ පස්වන රූලත් ස්පර්ශ කිරීමෙන් තමයි අවසන් වන්නේ. අපි ආයෙත් බලමු ද ලියන්නේ කොහොමද කියලා. අපි බලමු අ අක්ෂරය ලියන්නේ කොහොමද කියලා. දෙවන තුන්වන රූලලින් පටන් අරන් හතරවන රූලත් පස්වන රූලත් ස්පර්ශ කරලා නැවතත් තුන්වන දෙවන රූල් වලින් තමයි අවසන් වන්නේ. අපි ආයෙත් බලමු අ ලියන්නේ කොහොමද කියලා. අපි බලමු ආ අක්ෂරය ලියන්නේ කොහොමද කියලා. දෙවන තුන්වන රූල් වලින් පටන් අරන් හතරවන රූලත් පස්වන රූලත් ස්පර්ශ කරලා නැවතත් තුන්වන දෙවන රූල් ස්පර්ශ කරලා නැවතත් තුන්වන හතරවන රූල ස්පර්ශ කළා තමයි අවසන් වන්නේ. අපි ආයෙත් බලමු ආ ලියන්නේ කොහොමද කියලා. අපි බලමු ඈ අක්ෂරය ලියන්නේ කොහොමද කියලා. දෙවන තුන්වන රූල් වලින් පටන් අරන් හතරවන පස්වන රූල් ස්පර්ශ කරලා නැවතත් තුන්වන දෙවන රූල් ස්පර්ශ කරලා නැවතත් තුන්වන හතරවන රූල් ස්පර්ශ කරලා තමයි අවසන් වන්නේ. අපි ආයෙත් බලමු ලියන්නේ කොහොමද කියලා. අපි බලමු ඈ අක්ෂරය ලියන්නේ කොහොමද කියලා. දෙවන තුන්වන රූල් වලින් පටන් අරන් හතරවන රූලත් පස්වන රූලත් ස්පර්ශ කරලා නැවතත් තුන්වන දෙවන රූල් ස්පර්ශ කරලා නැවතත් තුන්වන හතරවන රූල් ස්පර්ශ කරලා තමයි අවසන් වන්නේ. අපි ආයෙත් බලමු ඈ අක්ෂරය ලියන්නේ කොහොමද කියලා. අපි බලමු ඉ අක්ෂරය ලියන්නේ කොහොමද කියලා. තුන්වන හතරවන රූල් අතර මැදින් පටන් අරන් තුන්වන රූලත් දෙවන රූලත් ස්පර්ශ කරලා නැවතත් හතරවන රූලත් පස්වන රූලත් ස්පර්ශ කිරීමෙන් තමයි අවසන් වන්නේ. අපි ආයෙත් බලමු ඉ ලියන්නේ කොහොමද කියලා.
අපි බලමු සංයක ද අක්ෂරය ලියන්නේ කොහොමද කියලා. තුන්වන හතරවන රූල් අතර මැදින් පටන් අරන් දෙවන රූලත් තුන්වන රූලත් හතරවන රූලත් සහ පස්වන රූලත් ස්පර්ශ කිරීමෙන් තමයි අවසන් වන්නේ. අපි ආයෙත් බලමු සංයක ද ලියන විදිහ. ඉතින්දුවේ පුතේ අදට අපේ පාඩම අවසන්. මේ වගේම වටිනා පාඩමකින් අපේ ආයෙත් හෝම් ස්කූල් එකෙන් හමු වෙමු. ඔයාලා අපෙන් බලාපොරොත්තු වෙන ඉදිරි පාඩම් අපගේ Facebook පිටුවට මැසේජ් කරන්න. ඔයාලා හැමෝටම බුදු සරණයි.